Florian Schultz, and Malagamuwa getting better and better as he gets more experience with the circuit. The Sri Lankan driver, great enthusiast for racing. There aren't many classes he's not racing in his career. Malagamuwa, who will be cheered on by this army of supporters that he takes. He's done it before, he's going to do it again. Through he goes. Dilantha Malagamuwa up into second position. Fantastic. දසක් පිළිගන්න ඔබ ආදරණීය වැඩසටහනට මේ තමයි Racing Life with Dilantha Malagamuwa Season 3 සුපිරිදාවකයාගේ දිනපොත. ඉන්නේ ඉංගලන්තේ. ඔන්න දෙවන වරටත් මම ඉංගලන්තයට ආවා. සිල්වර් ස්ටෝන් දාවන පතර යන ගමන් තමයි ඉන්නේ Dilantha Malagamuwa සමග. අයියේ. එහෙනම් සුබ දවසක් කියලා අන්න පටන් ගමු ඔබ වැඩසටහන. සුබ දවසක් සියලු දෙනාටම. ඉතාලිය අපේ රේස් එක හැම්පිලා අපිට තරග වදින්න හම්බුන්නේ නැහැ. ඉතින් අපි නැවතත් බ්‍රිතාන්‍ය රාජධානීට අපි යටත් විජිතක් වෙලා ඉතින් රට ඇවිල්ලා ලංකාවේ කොඩි උස්සන්නයි කල්පනා කරන්නේ. ඉතින් අද ඉඳලා ලැම්බෝගිනි සුරදා පටන් ගන්න මේ අවුරුද්දේ පළමු වරාවට තමයි අපි ලැම්බෝගිනි ධාවන කරන්න යන්නේ. ඉතින් කෙසේ හෝ අපි වේගෙන් දුවන සිංහ හැටියට අපි ලංකාවට ජයග්‍රහණයක් ගෙනලා දෙන්න බලාපොරොත්තු වෙනවා. බ්‍රිතාන්‍යකර කතා කරද්දී මම හිතනවා ලංකාවට සහ මේ මානව සංහතියේ මේ මානව ශිෂ්ටාචාරයේ ලොකුම බලපෑමක් කරපු රටවල් අතර ඉන්නවා යටත් විජිතකරණය සමග ඔවුන්ගේ ආභාෂය තවමත් අපේ රටේ බොහෝ තැන්වල අපිට දැක ගන්නට පුළුවන්. ඒ සියලු මතකයන් සමග මේ සූදානම් වන්නේ වේගෙන් දුවන සිංහයා මේ එකල හිරු නොබසින අධිරාජ්‍යයේ තරඟ වදින්නට තරඟ වැද අපේ අභිමානය මේ භූමිය මත ස්ථාපනය කරන්න. ඉතින් රැඳී සිටින්න මේ ඔබේ ආදරණීය වැඩසටහන Racing Life with Dilantha Malagamuwa Season 3. ධවන පතර එනකොට පොඩ්ඩක් පරක්කුණා. ඒකින්ද දැන් තමයි මේ සියලුම නිල කටයුතු ටික සිද්ධ කරන්නේ. සියලු ධාවකයන් මෙතෙන්ට පැමිණිලා තමන්ගේ පැමිණීම සාතික් කරන්න ඕනේ මෙතෙන්ට වෙලා. ඉතින් පරක්කුණා කොහමද දුවන් ඇවිල්ලා වැඩේ වුණ කරගත්තා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. බලමු අපි ජයග්‍රහී අංක 24 අංකය ලබා ගන්න පුළුවන් වේද කියන ගැටලුවට අද දවසේ මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නමුත් අපි තරඟ වදිනවා කියන එක මේ වෙනකොට සාතික වී හමාරයි. ලීකිවිලි වැඩකටයුතු හමාරයි. දැන් තියෙන ධාවන පතේට ගමන් කරන්න ඊට කලින් මේක තමයි අද දවසේ ධාවනය කරන රතය. මට කියන්න Dilantha අංක 24 ගන්න පුළුවන් වේද බැරිද? අංක 24 බැරි හේතුව තමයි මේ අවුරුදු ගානක් තිස්සේ මේක අංක 24 මේ යුරෝපයේ තියාගෙන කට්ටියක් ඉන්නවා. ඉතින් මං 6ට ආසයි. මොකද ජූනි කියන්නේ 6. මම විතරනේ 24 24 කියන්නේ 2 4 6. ඒකින්ද මං කොහොමද 6ක් දෙන්න කියලා. ඉතින් M එකේ තියෙන්නේ 70 80 උඩ නම්බර. නමුත් ඒකට හරි හොඳයි. ඒකට කිව්වා රයිට් ලන්ත අපි වට 15 දෙනවා කියලා. ඉතින් සන්තෝෂෙන් 15 බාරගත්තා. ඉතින් මේ අවුරුද්ද අපිට දුවන් වෙන්නේ අපි තරග වදින්නේ 15. ඉතින් අපි 24ක් තියෙනවා. ඒකන් අපි දැන් ටීෂර්ට්ස් එම හදන්න වෙනවා 15 කියලා ඊට පස්සේ සියල්ල වෙනස් කරන්න වෙනවා. අංක 15ට හරියන විදිහට මොන අංකෙන් ධාවනය කරත් ඒ ධාවනය කරන ලංකාවේ සුපිරි ධාවකයා අභිමානවත් ධාවකයා. ඒකෙන් හින්දා අංකයක ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. ඒක අපි හැමදාමත් දන්නදී ඔබට හඳුනා ගන්න කවුරු රේස් එක බලද්දී අංක 24 නෝයන්නේ මේ සැරේ අංක 15 හොයන්න ඕනේ. Dilantha Malagamuwa කොතනද ඉන්නේ කියලා දැනගන්න. රටේ මොකක් හරි වෙනස්කම් සිද්ධ වෙලා තියෙනවද? ඔව් මේක ඇවිල්ලා මේ අවුරුද්දේ අලුත් කාර්ක එක කියන්නේ මේ ඒරෝඩයිනමික්ස් ඔක්කොම වෙනස් වෙනදට වඩා. ඉතින් අද තමයි මම පළවෙනිම මේ අලුත් ඒරෝඩයිනමික්ස් එක කාර් එක කෙලවන්න යන්නේ. මම හිතන්නේ අපිට දැක්කොත් එහෙම මේ අලුත් අලුත් වෙනස්කම් කීපයක් දක් ගන්න පුළුවන් නේද? එනවා පස්සේ. එතකොට සයිඩ් වල අර සයිඩ් වල වෙනස් ඉස්සරට වඩා. ඉතින් වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉස්සරහා මේ මේක පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. කොරන්ට් එක ඊට පස්සේ මේ මේ ඔක්කොම වෙනස්. මේ ෆෙන්ඩර්ස් ඔක්කොම වෙනස්. එතකොට වෙනස් වෙනින්නේ මෙහෙත් වෙනස් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මෙතන මේ එයින් ටෙක් එකක් තියෙනවා. මේක ගියසල් තිබ්බේ නැහැ. ඒකම තිබ්බේ. ඒ වගේම තමයි මේ සයිඩ් එක. සයිඩ් එකත් වෙනදට වඩා වෙනස්. ෆෙන්ඩර්ස් වල ඔක්කොම වෙනස් වෙලා තියෙනවා. ඉතින් මේක හදලා තියෙන්නේ ඒරෝඩයිනමික්ස් හොඳ කරන්න කියලා. මොකද මේ රථයේ දැන් ලැම්බෝගිනි රථයේ මොකද මේ වර්ගයේ? දැන් මේක උරකන්න එකමයි. මේකට කියන්නේ මම හිතන්නේ මේ උරකන්න එකේ EVO එක. Evolution කියන එක EVO කියන්නේ EVO. ලැම්බෝගිනි කියන්නේ කොහොමත් මේ ලෝකේ තියෙන සුපිරි වර්ගයේ ඩිසයින් එකක්. ඒ ගැන ආයේ කතා දෙකක් නැහැ. මම හැමදාම දැනතර කියන දේ තමයි يعني මේ ලැම්බෝගිනිකේ හැඩයත් එක්ක බලද්දී අනිත් කාර් මම හැමදාම අහන ප්‍රශ්නයක් මොන කාර්කද වැඩිපුර ලස්සන. එහෙම හුවොත් හැමදාම උත්තරේ මට නම් මගේ උත්තරේ Dilantha ගේ උත්තරේ කොහොමද ලැම්බෝගිනි
ලැම්බෝගිනි තමයි නේද? ලැම්බෝගිනිත් එක්ක ඊට වඩා ලස්සන වෙන්නේ අපේ ලංකා කොටියත් ගහපුවා. අනිවාර්යයෙන් මේ දෙකම එකතු කරනවා බොහොම අපරුයි. හරි. දැන් සූදානම් වුණා අද දවසේ මූලික පරීක්ෂණ කටයුතු කරන්න රතය ධාවන පතේ දාලා කොහොමද වෙන්නේ කියලා බලන්න. ඉංගලන්තයේ සිල්වර් ස්ටෝන් ධාවන පතේ සුප්‍රසිද්ධ සිල්වර් ස්ටෝන් ධාවන පතේ ධාවකයන් දැනුවත් කිරීමේ වැඩමුළුවටයි දිලන්ත මාලගමුවා සවි සහභාගී වන්නේ. මේ තරඟය සඳහා සහභාගී වුණු සියලුම ධාවකයන් මේ ස්ථානයේ අද දවසේ සිටි ආෆ්ලෝ බ්‍රිකන් ක්ලබෙතින් ඔන්න ඔයගොල්ලන්ට සුවිශේෂී අවස්ථාවක් ලැබලා දීලා තියෙනවා. මම තරඟ වදින සුවිශේෂී අන්තර්ජාතික තරඟයකට මාත් එක්කම යන්න ඕගොල්ලෝ අතරින් එක්කෙනෙකුට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඔබත් ලාෆ් ලුබ්‍රිකන්ස් පාවිච්චි කරන කෙනෙක් නම් ඔබට කරන්න තියෙන්නේ ලාෆ් ලුබ්‍රිකන්ස් භාවිත කිරීමේදී ඔබේ වාහනේ පර්ෆෝමන්ස් ගැන ඔබේ අත්දැකීම් වීඩියෝ එකක් හදලා ලාෆ් ලුබ්‍රිකන්ස් Facebook page එකේ ඔබට තිරේ දිස්වන post එකේ වීඩියෝ කමෙන්ට් එකක් දාන්න විතරයි. එහෙනම් ඉක්මන් කරලා ඔබ එකක් දාන්න. මම තරඟ වදින World Finals සජීව බලන්න තියෙන අවස්ථාව නැති කරගන්න එපා. උරුස්සෙක්ගේ නමුතුන් නිලන්ද මාලගමුවට කියන්නේ දෙයක් නෑ. යාගේ ප්‍රියතම වාහන වලින් එකක්. කවදද ලංකාවට ගේන්නේ කියලා අහන්නත් ඕනේ. උරුස්සෙක්ගේ සුරුස්ගල කියන්නකොයි. උරුස්සෙක් කියන්නේ ලංකා මේ අද ලෝකයේ තියෙන SUV වලින් වේගවත්ම එක. මම හිතන්නේ අශ්ව බල 650ක් තියෙනවා. 4000cc twin turbo engine එකක්. ඉතින් මම හිතන්නේ දැන් තියෙන SUV වලින් ලස්සනම එකම හොඳම එක වෙන්න පුළුවන්. ඉතින් මට තව මාස දෙකකින් විතර මේ උරුස්සෙක් හම්බ වෙනවා ලැම්බෝගිනි ආයතනයෙන්. ඉතින් ඒක ලංකාවට ගේන්න ඉතින් මම හිතන්නේ මට ඒක මොනවද ඒවට කියන්නේ තීරුබදු ගෙවන්න මට සල්ලි නැහැ. හැබැයි මම හිතනවා ඊට අවශ්‍ය මුදල් ලැබතුමාට ජනාධිපතිතුමාට දෙනවා. මට හම්බ වුණ එකක් ඉතින් ලංකාවට ගේන්න වෙයි. එතකොට අපේ ලංකාවට උරුසෙකුත් බලා ගන්න පුළුවන් මේ ලංකාවේ. ඉතින් ආම ඉංගලන්තේවත් පාරවල් වල උරුස් නැහැ. මේ ලෝකේ පාරවල් වලත් උරුස් නැහැ. ඉතින් ලංකාවට මේක කලින්ම ගේන්න පුළුවන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු නේ. ඕ ඉතින් මම හිතන්නේ රජෙන් ඒ වගේ දෙයකට එපා කියන්නේ. ඉතින් හම්බෙයි. එදාට ඉතින් උරුස්සගේ සුරුස්ගල රෝමා රෝමා කියන්න උනා. උරුස් කියන්නේ මේ වාහනේ නම. මේ 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 SUV වර්ගය. මේක තමයි ලැම්බෝගිනිකින් නිෂ්පාදනය කර බලුත්ම රටේ. ඉතින් ඉතාලියේ නිමෙවුමක් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒ තරම්ම හරි අපූරුයි. සුපිරි මට්ටමේ ඒකේ අගය පේන විදිහට මොන නිෂ්පාදනය කළා දිනවා. මේක තාක්ෂණික හොඳයි. තාක්ෂණ ඇත්තටම මේ එන්ජින් එක ඇත්තටම පෝෂකර පාවිච්චි කරපු එන්ජින් එකම තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ගොඩක් දේවල් ලැම්බෝගිනික හැදුවට තාක්ෂණය ජර්මන් කියන්නේ Audi කියන්නේ Volkswagen group එකේ. ඉතින් මම හිතන්නේ Porsche එකේ පාවිච්චි කරන්න තියෙන එකම එන්ජින් එක ඊට වඩා පොඩ්ඩක් මම හිතන්නේ ඉන්ටීරියර් එක එහෙම ඩිසයින් කරලා තියෙන්නේ ඉතාලියේ. ඒ වගේම බොඩි එකත් සමහර දේවල් ඩිසයින් කරලා තියෙන එක. හැබැයි මේකේ platform එක Porsche එකත් එක්ක එකමයි. ඉතින් Lamborghini එකෙන් ඒකට ටිකක් හැඩ වැඩ දාලා අරගත් එකක්. ඉතින් මම හිතන්නේ හොඳ වාහනයක්. ඒ වගේම මේකේ ලස්සන තර මන්න කහ එකක් නෙවෙයි මම ගන්න නිල් පාට එකක්. අපේ පාට නිල් පාට අංක 24 ගහලා ලංකාවේ කොඩිය ගහලා ඔක්කොම ගත්තාම අපුරුයි. නියතමාන ශ්‍රී ලංකාව ගැනත් ගහලා ඊට පස්සේ තමයි අපි ගිනියන්න යන්නේ. ඒතර තමයි වාහනේ සම්පූර්ණ ඒතරද දිලන්ත මාලගමගේ වාහනය බවටපත් වෙන්නේ. ඉතින් මේ තේ නුරුස් අපි ටක් ගාලා සුරුස් ගාලා උරුස් එකක් ගිනව ලංකාවට. දිලන්ත මාලගමෝ භෞතික දේවල් වලින් වැඩිම මාස එක වාහන දෙක උරලෝසු කිව්වොත් මං හිතන්නේ වරදක් නෑ. ඔබ ගාවත් බොහොම වටින උරලෝසු එකතුවක් තිබෙනවා. මේ අලුත් එකක් මගේ කනට ඇහිච්ච රොජර් ඩුබීස්. අපි බ්ලැන්ක් පෙන් ගැන තමයි මෙච්චර කාල කතා කරේ. දැන් රොජර් ඩුබීස් ගැන කතා කරන්න වෙලා අයියේ බොහොම අපූරු අත්තරලෝසුවක්. අත්තරලෝසු ගැන ඔයාගේ මොකද්ද මේ ආසාව? අත්තරලෝසු කියන්නේ මට කියන්නේ ඒක ආභරණයක් නේ. ඉතින් හොඳ අත්තරලෝසු රසය. ඇත්තටම මල්ලි ඒව ගන්න මට සල්ලි නෑ. මොකද ඒවා ලක්ෂ 50 60 ලක්ෂ 100 200 එහෙම ඒවා තියෙන්නේ. නමුත් අපේ මොටර් රේසින් වල තියෙන හොඳ දේ තමයි ඔර්ලෝසු තමයි ටැග් වලට දෙන්නේ. ඉතින් හොඳ ඔර්ලෝසු කීපයක් මට හම්බෙලා තියෙනවා. ඉතින් ඒ ඔක්කොම මම තියාගෙන ඉන්නවා. ඉතින් ඔර්ලෝසු වලට මම හරි ආසයි. ඉතින් රොජර් ඩුබීස් කියන්නේ හොඳ මේකක්. දැන් මේ අවුරුද්ද අපේ සීරි ස්පොන්සර් ඇවිල්ලා රොබර්ට් රොජර් ඩුබීස්. ඉතින් මේ අවුරුද්දෙත් දින්නහම එකක් හම්බෙයි. මෙහෙම එකක් හම්බුනොත් නම් හොඳයි කියලා හිතෙනවා. බොහොම අපූරු හරි අලංකාර දේවල්. ඔර්ලෝසු කලාවේ ප්‍රමුඛයා ස්විස්සලන්තේනේ. මේක ස්විස්සලන්තයේ නිෂ්පාදනයක්. අනික රොජර් ඩුබීස් ගැන කියමු. වුන් තමයි දැන් මේ වෙලාවේ අපිට මේ 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 මුළු ලැම්බෝගිනි තරඟාවලියත් එක්කම ඉන්නේ. ඔව් මං කිව්වා වගේ කටේ තමයි සීරි ස්පොන්සර්. මේ කාලකදී ගොඩාක් මම හිතන්නේ පරණ නැතුණත් කාලකදී ඉඳලා ගොඩාක් ගණන් ඒ වගේම ජනප්‍රිය ඔර්ලෝසුක් වුණ රොජර් ඩුබීස්. ඉතින් හැබැයි මම දැකලා දෙනවා ලංකාවේ ළඟත් තියෙනවා. ලංකාව කියලා මං කිව්වා වගේ තුන්වෙනි ලෝකෙ දුප්පත් රටක් නෙවෙයි බොහොම දෙනෙක් ආනිනවා. දැන් ලංකාවෙත් ගොඩක් අය එක්කව කරනවා මේ ඔර්ලෝසු. ඉතින් මේ අතර මේ වගේ ඔර්ලෝසු කලෙක්ට් ඇයිටම්ස් ඉතින් ඔක්කොම එක්කව කරනවා. ඉතින් මට කිව්වා වගේ ගන්න සැල් නැහැ. උනාට ඉතින් රේස් දින්නම හම් වෙනවා. අනිවාර්යෙන් මොන වුණත් තමන්ගේ හිතේ සතුට තමයි වැදගත් වෙන්නේ. මෙන්න මේ අත්දැකීමත් ලබා ගමු. හයි අතුරට ලොකු හෙල්මට් එකක් දාන්න යන්නේ. රේසින් ඇඳුමට ගැලපෙන විදිහට තමයි හෙල්මට් එක දාලා තින්නේ. වැඩ කරනවා.
බොහොම පිරිසිදු ලෙස හඳහන්න පුළුවන් මෙතෙන්ට ආවට පස්සේ එවැනි ශබ්ද විකාශන හැමිනත් අපි කියන්නේ ස්පීකර්ස් භාවිතා කරලා තියෙනවා ඊට අමතරව මේ ඔරලෝසුව පිළිබඳ ඔවුන් කෙටි හැඳින්වීම තමයි මේ අතුරත කරන්නේ ඔරලෝසුවේ අන්තර්ගතය පිළිබඳ වීඩියෝ පටයක් තමයි ප්‍රචාරය වන්නේ හරි අපූර්වයි මේක ඇතුළට ගියාම දවසක් වුණත් ඉන්න පුළුවන් Good morning to all my and our Sri Lankan friends. This is Homer speaking, live from Silverstone in the UK, next to London. I'm very happy to be with you this morning. I just wanted to give you a brief introduction about the brand Roger Dubuis. As some of you may know, it's one of the most exclusive and iconic Swiss watch brand made in Switzerland, in Geneva, with the Poinçon de Genève, one of the most exclusive seals in the manufacturing and the development of our watches. We are very happy to be here for the weekend in Silverstone. We are partnering with the Squadra Corse, which is the Lamborghini part of the racing inside the Super Trofeo. And I just happened to meet one of my two good friends from Sri Lanka, coming live and straight from Colombo. And it gives me the opportunity to share all the love that I have for the country, the people, the food, the culture. I myself go very often to Sri Lanka, in the south, in Gol, in Mavela, Irikatia. It's a place that is dear to my heart, with the surfing and beautiful landscape. So have a beautiful evening, great time. It was good to see you all, and see you soon in Sri Lanka. Motor රථයකට ටයර් කියන්නේ බොහොම සුවිශේෂ උසාධකයක්. ඒ අතරින් රේසින් මෝටර රථයකට ටයර් කියන්නේ වැදගත්ම කාරණයක්. ඒ තරඟයේ ජයග්‍රහණයට ටයර් එකක් මගින් ලබා දෙන සහය අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මේ ටයර්කේ තත්වයන්, ඒ කියන්නේ වැසිබර කාල ගුණයකදී භාවිත කරන එක් ටයරයක් ඊට අමතරව වියලි කාල ගුණයකදී භාවිත කරන එක් ටයරයක් අපි මේ පිළිබඳව ඔබට අවබෝධයක් ලබා දීලා තිබෙනවා. මේ තියෙන්නේ දැන් මේ සමස්ත තරඟයට අවශ්‍ය කරන ටයර් එක අනුග්‍රාහකයකට තමයි ලබා දෙන්නේ. ඔහු ටයර් මේ භූමියට අරන් වෙන විදිය. කන්ටේනර් පෙට්ටියක මේ විදියට අඩුක් කළා තමයි ටයර් අරන් ඉන්නේ. සරලකෝත්තම ටයර් මාත් මේ තමයි ලැම්බෝගිනි ආයතන විසින් පවත්වාගෙන දාවකයන්ට දාවකයන්ගේ අමුත්තන්ට කොටිම කිව්වොත් නේද VVIP සමාජිකයන්ට ලැබෙන සත්කාරය මෙතන තමයි කැම්බීම ඔක්කොම දෙන්නේ මේ වැනි දේවල් ලැම්බෝගිනි ආයතනයේ බොහොම අපූර්වට සංවිධානය කරනවා ඒක ගැන කතා කරමු කයි අත්‍යවශ්‍යම මල්ලි මේ මෝටර් රේසින් කියන්නේ හරි ග්ලෑම එක තියෙන දෙයක් ඉතින් මෝටර් රේසින් වල चैंपियनशिप हम तो चैंपियनशिप ओखदेमोवागे तम अवे इतने आपम खत्ते तेन तीर तम इक तेन देना अतम करें मे वीवीआईपी मे हॉस्पिटालिटी के थिंक खाता तेवीज होंद हदल कैम दी तम निदास तमें अगे कमे तन तीर तीन इतने अतम दावके अंत तमुंगे आवश्यकता तमुंगे पउल आगे ना इंड होंट लसन हदल तीन ලැම්බෝගිනි කියන්නේ යන්නේ එක ලැම්බෝගිනි කියන්නේ රථය ලෝකේ ලොකු සම්මානයක් බවට පත් වෙන්නේ මෙවැනි දේවල් මේ විදිහට සංවිධානය කරන හින්දා නේද ඔව් ඇත්ත වශයෙන්ම ඒක තමයි කටේ හරි විදිහ මේක හරි විදිහ කරන හින්දා තමයි කටේ දවසින් දවස ලෝකෙ ඉහළට යන්නේ කටේ මේ හොඳ වෙන්නේ ඒක හින්දා තමයි අනික ලංකාවේ සීන ආයතන වලටත් අපි මේක උපදේශයක් හරි ලබා දෙමු අය කියන්නේ දෙයක් හරියට කිරීම තුන දෙයක් නිවැරදිව මුදල් වියදම් කරලා කිරීම තුනෙන් ලැබෙන ප්‍රතිලාභය කියන්නේ මේකට වෙන්නේදී ඒක තමයි මම ලංකාවේ ඉන්න ලොකක් කම්පැනි වලට කියන්නේ මා අනුග්‍රහය දක්වන්න අපේ ලැම්බෝගිනි කෝ කටේ ලෝකෙ කියන ආයතන වල නම ගහලා ඒක ලෝකෙට ගිනියන්නේ. ඉතින් ඒකට මට සුළුෙන් හරි මාත් එක්ක ඇවිල්ලා එක් කරන්න ලැබෙයි කරන්නේ නැහැ. ඒ කට්ටිය එතනම තමයි රැඳලා ඉතින් ඉතින් මේ තමුන් අපි තත්වකරදී එතනින් ඉහළට යන්න ඕනේ. ඉතින් මේ රොජර් ඩුවිස් කියන්නේ ලෝකෙ තියෙන හොඳම හොඳ මෝටරලෝසුවක් ධනවත්ම කට්ටිය ඒ කට්ටියගේ ලෝකෙක අපේ කාර්යක තියෙන අය අපේ ලංකාවේ ඇත්තටම අපිට දැන් ලාස් ආයතන අපිට අනුග්‍රහ දක්වන්නේ ඒක ලාස් අපි ලස්සන තියෙන. ඒ වගේම තමයි මේ මං කියවගේ නවින් දිසානක මාතට අපි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඔහු මේ සැරේ අපිට ටී බෝඩ් එකෙන් සල්ලි දුන්නා. ඉතින් ඒකෙන් අපිට ලංකාවේ ඔව් ඒ වගේම තමයි කෝබේ මෝටර්ස් ඒකට අපිට වැඩියෙන්ම අනුග්‍රහ දක්වන්නේ. හැබැයි ඉතින් රජයෙන් අත් වශයෙන්ම මේ නවින් දිසානක මාතට කාගෙත් ඇසැරිය ඇරලා ඒ බය නැතුව මට මුදල් දුන්නා. මොකද ඒ මුළු ලෝකෙටම පේනවා ඒක ගාලා තිනවා බෙස්ටී සිලෝන් බෙස්ටි කියලා ඉන් ද වර්ල්ඩ් කියලා. ඉතින් ඒකෙන් ලොකු නමක් ලංකාවට හැමදේ විශේෂයෙන් ගොඩ රටවල ලංකාව ගැනත් ඒ ගැන නොදැන හිටපය අද ස්ටිකරක ලංකාවේ මගේ කාර් එක ගහපු ඉඳ ගහන්නේ නිකන්නේ වෙන්නේ ලෝකේ තියෙන හොඳම වාහනයකම ගණම වාහනයක් ගාලා තින්නේ ටී බෝඩ් එකකින්. ඒ ගැන මම එතුමාට විශේෂයෙන් ස්තුති කරන්න ඕනේ. අගේ කළ යුතු දේ හැමදාමත් අගේ කිරීමට අපි පෙළඹෙනවා. විවේචනය කළ යුතු දේ විවේචනය කරනවා වගේ මගේ කළ යුතු දේ අගේ කරනවා. බොහොමත්ම ස්තුතියි මේ ලංකාවේ දාවකයාට මේ භූමිය මත
කෙලින් හිටන් ඉන්න දෙන ලබා දුන්න සහයට ඒ සහය දුන්න හැම දිනාටම අපි අනේක වාරය ශ්‍රී ලාංකිකයන් ලෙස ස්තුති කරමු ප්‍රථම කාලයේ වාර්තා කර ගැනීම තරඟය ආරම්භ කරන්න සූදානම් දිලන්ත මාලගම මේ වෙනකොට රටේ ගොඩ විහමාරයි මේ තරඟය ලබා ගන්නා වූ කාල වාර්තාවල් අද හවස තවත් වෙන මූලික තරඟයට ඍජු බලපෑමක් එල්ල කරනවා ඒ හින්දා මේ තරඟය ඉතාමත් වැදගත් අය බලමු දිලන්ත මාලගම කෙසේද මේ සිල්වර් ස්ටෝන් දාවන පතේ ජය ගන්නේ කියලා මේ තරඟය සඳහා දිලන්ත මාලගම තරඟවාදීන්ගේ මේ රටෙන් වෙනදාට හුරු පුරුදු නිල් රටේ වඩා වෙනස් රටයක් මෝටර දාවන තරඟයක් කියන්නේ විශාල පිරිසකගේ එකතුවෙන් සාමූහික ප්‍රයත්නයක අවසන් ප්‍රතිඵලය ඉතින් මේ භූමිය තුළ තාක්ෂණික ශිල්පීන් නිර්මාණකරුවන් රථවාහනවල අයිතිකරුවන් ඊට අමතරව මාධ්‍යවේදීන් මේ සියලු දෙනාගේම එකතුවෙන් තමයි ධාවකයන් මේ සියලු දෙනාගේම මූලික එකතුවකින් තමයි මෙවැනි සැණකෙළියක් වර්ණවත් වෙන්නේ මෝටර දාවන තරඟයක් කියන්නේ මොකද්ද කියන එක නැවත වාරයක් පසක් කරමි. අද දවසෙත් අපට සිද්ධ වෙනවා මේ ආකාරයෙන් තරඟෙන් ඉවත් වන්න. දිලන්ත මාලගමුව ඉතාමත් හොඳ තරඟ කාලයක් වාර්තා කරගනිමින් ඒ වගේම තරඟේ උණුසුම තවත් වැඩි කරමින් යන මොහොතක තමයි මේ දේ සිද්ධ වුනේ. ඔබේ වචනවලින්ම කියන්නයි මොකද උනේ? අපි පළවෙනි සුසුකාමන මේ තරඟේදී 10 වෙනි හිටි. ඊට පස්සේ අපි 8 වෙනි ස්ථානයට ආවා. ඊට පස්සේ මම පිට එකට ඇවිල්ලා කිව්වම් කව අපි තප්පර භාගයක් ඉස්සරහට ගියනම් අපි තුන්වෙනි නැත්නම් හතරවෙනි සැරින් කියලා ඉතින් මම ඊළඟ ලැප් එකේ ආපහු වේගය වැඩි කරා ඉතින් අපි තප්පරේ 0.7 ඒ කියන්නේ තප්පරකින් හතෙන් ගානකින් අපි වේගය වැඩි වුණා ඉතින් එහෙම කියන මම දන්නවා අපි තුන්වෙනි නැත්නම් දෙවෙනි සැරේ මගේ වාර්තා කරන්න පුළුවන් නැහැ ඉතින් මම එක ටිකක් වැඩිින් ගිහින් ඊට පස්සේ මම හිතන්නේ කාර්මික දෝෂයක් වෙලා තමයි කාර් එක කරකුණා ගිහිල්ලා මේ වැදුනා ඊට පස්සේ මේ පැත්තම ගියා චැසිය ගත ඇදි වුණා ඉතින් අවසනකට වගේ අද හදලා නිම කරන්න හම්බෙන්නේ නැහැ. ඉතින් තරඟින් ඉවත් වෙන්න උනා. ඉතින් හරිම කනගාටුයි. මොකද මේ අවුරුදු පළවෙනි සැරේට අපි ලැම්බෝගිනි සුරතාවේ රේස් එකට සහභාගි වුණේ. ඉතින් ආයෙත් මම සමාව ඉල්ලනවා අපේ ප්‍රේක්ෂකයන්ගෙන් නිහතමානී ශ්‍රී ලංකෙන්ගෙන් අද රේස් එක ඉවර කරන්න බැරි වුණා. නමුත් තව රේස් අපිට 8ක් ඉතුරු වෙලා තියෙනවා. ඒ වගේම ලෝක සුරතාවක් තියෙනවා. මේ ලැම්බෝගිනි සුපර් ට්‍රොෆි සුරතාව. ඉතින් ඊළඟ රේසකින්ලා අපි ධනාත්මකව හිඳලා දිනලා තව ජයග්‍රහණයකින් තම බලාපොරොත්තු වෙන්නේ. එතකල් මම හිතන අපිට තව මාසයක් ඉන්න තියෙනවා. මේ මාසෙම නිින්ද යන්නේ නැහැ. මේ ගැන හිතේ දුකෙන් ඉන්නේ. මොකද මේ ජයග්‍රහණ කරන්න බැරුණා වගේම මේ එක්සත් රාජධානි බ්‍රිතාන්‍යයේ ඉන්නවා ශ්‍රී ලංකේන් බොහොම දෙනෙක්. ඉතින් ඔක්කොම ආදරෙන් ලංකාව කොඩිත් තරම් අපිව බලන්න ආවා. ඉතින් ඔවුන්ට ඒ සතුට ලබා දෙන්න බැරිුණ ගැන මම ගොඩක් දුක් වෙනවා. හරිම කනගාටුයි. නමුත් මටත් කරන්න දෙයක් නැහැ ගැන. නමුත් අපි ධනාත්මකව හිඳලා ඉදිරි රේස් ටික ඔක්කොම තරඟ දිනන්න බලාපොරොත්තු වෙනවා. මොකද මගේ යා ලොකු ආසාවක් තිබ්බා බ්‍රිතාන්‍යයේදී ශ්‍රී ලංකා ධජය ඉහළ ඔසවන්න. ඉතින් ඒක අද කරගන්න බැරුණා. ඉතින් අපි එන අවුරුද්ද වෙනකල් ඉන්න ඕනේ. නමුත් කොහොම කරත් අපි කවදාවත් අතාරින්නේ නැහැ. ඊළඟ තරඟ ජයග්‍රහණ කරනවා. ඒ වගේම අපේ බලාපොරොත්තු සියල්ල ඉෂ්ට කරමින් ඊළඟ බ්‍රිතාන්‍ය තරඟවලදී ලංකාවේ ධජය අපි ඉහළින්ම ඔසවන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අනිවාර්යෙන්ම ඔබ රට වෙනුවෙන් කරන්න අවශ්‍ය කරන සියලු දේම කරපු ධාවකෙක් කරපු ක්‍රීඩකෙක් කීන තමයි අද වෙනකොටත් ඔබට ලෝකෙ කොහෙ ගියත් මේ ශ්‍රී ලාංකිකයන්ගේ නොමද ආදරය හම්බ වෙන්නේ තරඟ බිම තුල මෙහෙම වෙද්දී ඔබ මීට කලින් මේ වගේ අත්දැකීම් වලට අනිවාර්යයෙන්ම අනුතුරු වලට මුහුණ දීලා තියෙනවා නමුත් මෙවර මේ අනුතුරේ හරි ලොකු බරක් තිබ්බයි බර තමයි ලැම්බෝගිනි ඉතිහාසය තුළ ඔබ කියන්නේ රන්නහුරෙන් ලිවිච්ච ක්‍රීඩකෙක් ඒ වගේම ඔබේ නාමය හරිම ස්ථාවරව මේ ලැම්බෝගිනි භූමිය තුළ තිබෙනවා හැපිච්ච ගම මොකද එකපාරට මෙතට ආවා හැපිච්ච ගම මතර මං කාර්ක දිහා බැලුණා එතකොට මට හිතුණා හදන්න පුළුවන් වේද කියලා මොකද රෝද ඔක්කොම ගැලවිලා ගිහලා තිබ්බේ නමුත් ලැම්බෝගිනි ආයතනයෙන් වෙන වාහනයක් දෙන්න කැමති වුණා මේ අපිට තරඟ වදින්න නමුත් මේ නීති අනුව සුසුකම් ලැබී මේ තරඟයට සහභාගී වුණ වාහනේ කැඩුණොත් වෙන වාහනයක් පාවිච්චි කරන්න තහනම් ඉතින් ඒකින්ද වෙන එකක් තහනම් පාවිච්චි කරන්න තහනම් ඉඳලා අපි එහෙම හිටියා
ඉතින් මේකම හදන්න ඕනේ මොකද මේ චැස් නම්බරේටම හදන්න ඕනේ ඉතින් ඒක අපිට කරන්න විදියක් නැහැ මොකද ජිග් එකක් නැහැ කපලා හදන්න ඕනේ ෆ්‍රේම් එකේ ඉතින් ඒක කරගන්න විදියක් නැහැ ඉතින් මට අර හිතුනේ හරි දුක හිතුනා මොකද මම දිනන එක නැති එක කියන්නේ ශ්‍රී ලංකාව ගොඩක් මම කියන්නේ බලාපොරොත්තු වෙනේ වගේම මේ බ්‍රිතාන්‍ය මෙතන ශ්‍රී ලංකාව ඔක්කොම ආපුවම ඔවුන්ට හරි දුකක් හිතේ කියලා ඉතින් ඒ ගැන ගොඩක්ම කනගාටුයි සමාවෙන්න සිදු වූ දේ සිදු වී හැමාරයි ඉතින් අද දවසේ මේ තරඟ බිම් අපිට සමු ගන්න සිද්ධ වෙනවා සිල්වර්ස්ටෝන් ධාවනපතේ යහපත් මතකයක් බවට පත් වී ජීවිතේ හැමදාම ලබන අවුරුද්දත් අපි සිල්වර්ස්ටෝන් ධාවනපතේට එනවා ඉතින් මේ සියල්ල එකතු කරගෙන මේ සූදානම් වන්නේ ඔබේ ආදරණීය වැඩසටහනින් අද දවසේ සමු ගන්නයි මේ ඔබේ ආදරණීය වැඩසටහන රේසින් ලයිෆ් විත් ඩිලන්ත මාලගමුව සීසන් 3 සුපිරි ධාවකයාගේ දිනපොත ජවය කන්නා දෙක එඬුවන සිංහයෝ අපි